උසාවිය පිළිබඳව නැවතත් විශ්වාසය තීව්‍ර වුණා. මම පහුගිය දිනවල හැම කෙනාම වගේ ප්‍රකාශ කර සිටියේ මේ තීන්දුව වෙනස් වෙනවා කියලා. ඒත් මේ උසාවි තීන්දුව ඒ විදිහ කියන්නේ අධිකරණයේ තියෙන ස්වාධීනත්වය නැවතත් ස්ථාපනය වුණා කියන එකට හොඳම උදාහරණයක්. මොකද ඇත්තට මටත් පොඩි සැකයක් තිබ්බා. මොකද හැම කෙනාම කිව්වේ මේ දේ අනිවාර්යෙන් වෙනස් වෙනවා කියලා. තිබ්බ තීන්දුව වෙනස් වෙනවා කියන එක තමයි හැම කෙනාම කිව්වේ. ඒත් මම නිහඬව හිටියේ. මොකද එකක් මේ වෙලාවේ අධිකරණ කටයුත්තක් පිළිබඳව කතා කරොත් එහෙම ඒක අනික් පැත්තට මට පාරාවලල්ලක් විය හැකි නිසා, ඒ කෙසේ වෙතත් මගේ හැම වෙලාවෙම හිතේ ලොකු විශ්වාසයක් තිබ්බා අපි සත්‍ය කවදාරි දවසක ජය ගන්නවා කියලා. අනිත් එක මගේ පියා ඇතුළු තව 3 දෙනෙක් 4 දෙනෙක් පාරේ මහ පාරේ මරා දැම්ම කියන එක ආය අවුරුදු 100කින්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒක මරා දැම්ම ඔවුන් තනියෙන් ඔවුන්ට වෙඩි තියාගත්ත නෙවෙයි. ඉතින් ඒ මරා දාපු එකට කවුරු හරි වග කිව්වත් නම් සිටිය යුතුයි. ඒ සඳහා ඉතාමත් නිර්භීත විනිසුරු තුමන්ලා 2 දෙනෙක් 3ක් සහ 3ක් මහාධිකරණයේදී තීන්දුව දුන්නා. ඉතින් ගොඩාක් වෙලාවට මහාධිකරණයේ තීන්දුව වෙනස් වෙනවා හරි විරලයි. එය වෙනස් නොවී මෙවර ඉන්න සියලුම විනිසුරු මණ්ඩලය අධිකරණයේ ස්වාධීනත්වයේ විදිහටම තියාගෙන අධිකරණය ස්වාධීනයි කියන එක ඔප්පු කරවාට ඒ සියලුම විනිසුරු මණ්ඩලයට මං සිරස නම ආචාර කරනවා. ඒ වගේම අනික එක තමයි ඉතින් ඔවුන් ඔප්පු කරලා පෙන්නවා කුරුණාලිකාවල තියෙන මඩ ගහලා කරන මාධ්‍යකරණයෙන් හොයාගන්න ඒ මුදල් වලින් අධිකරණ තීන්දුව වෙනස් කරන්න බෑ කියන එක ඔප්පු කරලා පෙන්නුවා. ඒ කියන්නේ කුඩු මුදල් වලින් අධිකරණයට බලපෑම් කරන්න බෑ කියලා.